සංවිධාන 20ක් විතර එක වැඩ කරනවා මේ වෙනකොට. අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්මන්තොට, අම්පාර සහ ඔකිනොච්චි. සමාජික සංවිධාන තියෙන 20කට ආසන්න සංඛ්‍යාවක්. මේ සංවිධානත් එක්ක තමයි අපි අලවි ගුරුමාරු වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. මූලික වෙනවා සහල් වැඩසටහන. ඒ සහල් වැඩසටහන කියන්නේ හුඟක් මේ සමාජික සංවිධානවල ප්‍රතිලාභීන්ට සහල් නැති ප්‍රදේශවල ඉන්නේ. ඒක නිසා අපි මේ හුමාරුකව මූලික කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන ගමන් දේශීය සහල් සහ ශ්‍රී සහල් අපේ සමාජිකයින්ටත් ඒ වගේම බාහිර ආයතනවලටත් අලවි කිරීමේ වැඩපිළිවෙලකට යොමු වෙලා ඉන්නවා. පැහැදිලි වෙන්නේ මේ මිල පිළිබඳව තමයි මූලික තර්කය තියෙන්නේ. වැඩි මිලකට දෙන්න පුළුවන් නම් ඒ පැත්තට අවතීර්ණ වෙන ගොවීන් තමයි ඉන්නේ. ඒක නිසා මම දකිනවා මේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා දේශීය සහල් වලට යොමු වෙලා කටයුතු කරන ගොවීන් පිරිසක් ඉන්නවා කියන එක දකින්න. කරන්නේ දැන් අපි මිලදී ගන්න ඔක්කොම වගා කරන්නේ මේ ශ්‍රී ක්‍රමයට. අපි ඒ පැත්තෙන් බලපුවහම ශ්‍රී වි වගාව දැන් හුඟක් දිනු වෙලා තියෙනවා. නමුත් වගා කරන ගන්නකින් මේ වි මිලදී ගන්න කරන නිසා ඒකේ තියෙන ප්‍රචාරණ වැඩි වෙලා අලිවියත් දැන් වැඩි වෙලා තිනා ඒවට තියෙන ඉල්ලුම වැඩි වෙලා තිනා තමයි ශ්‍රී වි හැටියට අපි ලබා ගන්න. මඩ තවාලු, පච්ච පෙරමල්, කුරුළු තුඩ, කළු හී නැටි ඒ වගේ කියන දේශීය විවර්ග ගොඩක් සාල් මිලදී ගැනීමේදී නිෂ්පාදයකට වැඩි වාසි අත්න විදිහට තමයි මිලදී ගැනීම සිදු කරන්නේ. එහිදී ඒ කට්ටිය වඩාත් උනන්දු වෙනවා මොකද නැවත නැවත කරන්න ඒ කට්ටියට ලාභ උපය ගන්න පුළුවන්. ඒ කට්ටියගේ ජීවන වියදම අඩු කර ගන්න පුළුවන්. කියන්නේ ශ්‍රී වාගාට යොදන වියදම් අඩු නිසා ඒ කට්ටිය වැඩි ලාභයක් ඉක්ින් ගන්න පුළුවන්. ඒ වගේ ලැබෙන මේ දේවල් වලින් ඒ කට්ටියට ගොඩක් මේ වාසි ලැබෙනවා. ඒත් එතනින් ඒ කට්ටිය ඒක දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ මැදකීමක් තියෙනවා. හත වෙල අපේ වෙල මැදි වෙල හතර වටේ කට්ටිය රසායනික ක්‍රම කරලා ඉව්වේ මේ කීඩාව ඇවිල්ලා තියෙනවා. එතකොට මී ඌදුරු තියෙනවා, මැස් ඌදුරු තියෙනවා. ඒ කිසි දෙයක් අපේ වෙලකට මීයක් දත ගහලවත් කීඩාවෙක් ඇවිල්ලවත් කිසිම දෙයක් නැහැ. ඉතින් මිනිස්සුත් මේ ඉනටත් දෙක තියන බලා ඉන්නවා. මොකද මේකට විතරක් පිටින් හානියක් නැත්තේ කියලා සතුන්ගෙන්.